sentir no tinc d'aquí si tinc ha de la guindina පළමුවන දේව ප්‍රකාශනය අපොස්තුලවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් පාඨයකි. පිලිප් සමාරියේ නුවරකට ගොස් එහි ක්‍රිස්තුන් වහන්සේ ගැන දේශනා කළේය. පිලිප් කීතේ ඇසු ඔහු කළ අරුම පුදුම දේ දුටු ජන සමූහය ඔහුට එකසිතින් සවන් දුන්හ. අශුද්ධාත්මයන් වැහි සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ महाहडिन मुरकसमिन दुरुवी कियह बहु अंचबाग रोकी हुद कोरुद सुवकनु लबुह ए नुवर महत प्रीतिया कैतिविय समारियान देवयान वहांसे के वचने पिलिगत बव जेरूसलमे सिटी प्रेरित्यांट सलवुयेन ओहु पेदुरु सह जोहान ओन वितत यवुह ओहु एही गोस ओन्ट शुदात्म्यानन लबिनलस याक्न्या कलह मंद ओन जेसु स्वांसे के नामेट बौतिस्मस नापने करनु लपु आमिस ए वन तुरुद शुदात्म्यानन ओन गेन किसिवेकु केरही पेमिन तिपुने नत प्रेरित वरुन ओन पीट अत्तेबु कल ओन ट शुदात्म्यानन लेपिने देव वच्चनिय मेसेय දෙවිඳුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්නේ ලෝවැසියල්ලෙනි දෙවිඳුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න එතුමන්ගේ කීර්තිමත් නාමයට ගී ගයන්න දෙවිතුමන්ට මෙලෙස කියන්න ඔබේ ක්‍රියා කොපමණ බිය ජනකද ඔබේ බල පරාක්‍රමයේ අති මහත්ය එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝය ලෝවැසියල්ලෙනි දෙවිඳුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න ලෝවැසියල්ලෝ ඔබ නම දින්නෝය ඔබට ගී ගයා ඔබේ නම පසසන්නෝය එන්න දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න එතුමන්ගේ ක්‍රියා මිනිසුන් අතර බිය ජනකය එතුමානෝ මුහුද වියලි බිමක් කළසේක සෙනග එය මැදින් පයින් ගමන් කළෝය ලෝවැසියල්ලෙනි දෙවිඳුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න එබැවින් එතුමන් තුල අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු එතුමානෝ බල පරාක්‍රමයෙන් සදහටම ලොව පාලනය කරනසේක එතුමානෝ විජාතින් දෙස නෙත්‍යෝමා බලනසේක කිසිම කැරලි කරුවෙක් එතුමන්ට එරෙහිව නොනැගිටීවා ලෝවැසියල්ලෙනි දෙවිඳුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න දෙවිඳුන් නම දින සියල්ලෙනි එන්න සවන් දෙන්න එවිට එතුමාණන් මට කළ දේ මම කියා දෙන්නේමි දෙවිඳුන්ට ප්‍රශංසා වේවා මාගේ අයදුම එතුමානෝ ඉවත නොදමූසේක සිය පෙමින් මා ඈත් නොකලසේක ලෝවැසියල්ලෙනි
දෙවිඳුන්හට ප්‍රීති ഘോഷා පවත්වන්නේ. දෙවන දේව ප්‍රකාශනය පේදුරුතුමන් විසින් ලියන ලද පළමුවන හසුනෙන් උපුටාගත් පාඨයකි. ඔබගේ සිතින් ක්‍රිස්තුන් වහන්සේට සමිදානන් වහන්සේ හැටියට ගෞරව කරන්න ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබින් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම්ව සිටින්න. එහෙත් ආචාරශීලීවද ගෞරවයෙන් යුක්තවද එසේ කළ යුතුය. ඔබ නිදොස් හෘද සාක්ෂියක් ඇතිව සිටින්න. එවිට ඔබට අපහාස කරමින් ඔබට විරුද්ධව කතා කරන අය ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් ඔබේ යහපත් හැසිරීම දැක ලැජ්ජාවට පැමිණෙනු ඇත. ඔබ යහපත කර දුක් විඳීම දේව කැමැත්ත වේ නම් එය නපුර කර දුක් විඳීමට වඩා හොඳය. ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පව් උදෙසා වර දිවිපුදුසේක. උන් වහන්සේ ධර්මිෂ්ඨව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දෙවිපිදුසේක. උන්වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබුසේක. ආත්මික ස්වභාවයෙන් උත්තාන කරනු ලැබුසේක. දේව වචනය මෙසේය. ශුද්ධෝ ජුවන්තුමාගේ ශුද්ධෝ සුවිශේෂයේ 14 පරිච්ඡේදයේ 15 වගන්තිය සිට 21 වගන්තිය දක්වා ඔබ මට ප්‍රේම කරන්නෙහු නම් ඔබ මාගේ ආඥා පිළිපදින්නෙහුය. ඒ විට මම පියාණන් වහන්සේගෙන් ආයදින්නෙමි. උන්වහන්සේද ඔබ සමග සදහටම සිටිනු පිණිස වෙනත් සහායදායකයෙකු දෙනසේක. ඒ සහායදායකයානෝ සත්‍යතාවේ ආත්මයානෝය. උන්වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත්ය. මන්ද ලෝකයා උන්වහන්සේ දකින්නේවත් හඳුනන්නේවත් නැත. එහෙත් ඔබ උන්වහන්සේ හඳුනන්නෙහුය. මන්ද උන්වහන්සේ ඔබ සමග නැවතී සිටමින් ඔබ තුල වැඩවසන සේක. ඔබ අනාථ වීමට ඉඩ නොදන්නෙමි. මම නැවත ඔබ වෙතට එන්නෙමි. තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති. එහෙත් ඔබ මා දකින්නෙහුය. කුමක් හේින්දයත් මා ජීවත්වන නිසා ඔබත් ජීවත්වන බැවින්. ඒ දවසේදී මා පියාණන් වහන්සේ තුලද ඔබ මා තුලද මා ඔබ තුලද සිටින බව ඔබ දැනගන්නෙහුය. මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේද මට ප්‍රේම කරන්නේ ඔහුය. යම් තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේද මාගේ පියාණන් වහන්සේත් ඔහුට ප්‍රේම කරන සේක. මමද ඔහුට ප්‍රේම කොට ඔහුට එළිදරව් වන්නෙමි වදාළ සේක. ශුද්ධෝ සුවිශේෂ වාක්‍ය නම් එසේය. අදර සහෝදර සහෝදරියනි, ආදර දුවේ පුතේ, අද දේව වචනය තුළ අපි තේමාව කර ගනින්නේ දුක් විඳීමේ සතුට, the happiness of suffering. බැලූ බැල්මට මෙය පරස්පරයක්, contradictionයක් හැටියට අපි දකිනවා. දුක් විඳීම තුළ සතුටක් අත්දැකිය හැකිද? අද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ශුද්ධෝ ජුවන්තුමාගේ ශුද්ධෝ සුවිශේෂයේ, උන්වහන්සේට ප්‍රේම කරන්න උන්වහන්සේට ප්‍රේම කරනවා නම් උන්වහන්සේගේ ආඥා පිළිපදින්නට ඕනි. ඉතාමත් සරලයි. අපි හිතමුකො පවුලක දරුවෙක් අම්මට තාත්තට ගොඩාක් ආදරේ නම් ඒ ආදරේ ප්‍රකාශ කර හැකි ප්‍රධානම ක්‍රමය තමයි ඒ අම්මව තාත්තව සතුටු කිරීම. කොහොමද අම්මව තාත්තව සතුටු කරන්නේ? අම්මා තාත්තා කියන දෙයට ඇහුන්කන් දීම, අම්මා තාත්තගේ උපදෙස් පිළිපැදීම. කවුරු හරි දරුවෙක් කියනවා නම් අම්මේ මම ගොඩාක් ආදරෙයි කියලා, හැබැයි කියන දෙයක් අහන්නෙම නැත්තම් තාත්තා මගේ පණ වගේ කියලා Tamanṭo oni de karanawa nan taatta kiyana deyak ahanne nathuwa
එතන ආදරයක් ප්‍රේමයක් ගැන අපිට හිතන්නට අමාරුයි. ඉතින් ක්‍රිස්තුන් වහන්සේත් පැහැදිලිව ප්‍රකාශ කරනවා ඔබ මට ප්‍රේම කරන්නෙහුනම් ඔබ මාගේ ආඥා පිළිපදින්නෙහුය. එහෙනම් උන්වහන්සේගේ එම ආඥා පිළිපැදීම නැත්නම් උන්වහන්සේගේ දහම තුල ජීවත් වෙන්නට අද වගේ සමාජයක ඔබ මා උත්සාහ දරද්දී එය නිවස තුල වෙන්නට පුළුවන්, Tamanගේ කාර්යාලයේ ව්‍යාපාර ලෝකයේ තුල වෙන්නට පුළුවන්, දෙව්මෙදුරේ සමිති සමාගම් තුල වෙන්නට පුළුවන්, Taman ජීවත් වන සංඝයේ තුල වෙන්නට පුළුවන්. ක්‍රිස්තුන් වහන්සේගේ දහම තුල ජීවත් වෙන්නට යද්දී සමහර වෙලාවට අපට දුක් විඳින්නට සිදු වෙනවා. දැන් දුක් විඳීම ගැන කියනකොට අපි දන්නවා අපි දුක් විඳින්න හේතු වෙන්නට පුළුවන් සමහර විට ඔබේ මගේ ජීවිතයේ තිබෙන අයහපත. එහෙම නැත්නම් මගේ ජීවිතයේ ඔබේ ජීවිතයේ අයහපතක් නැති වුණත් මා සමග ජීවත් වෙන අයගේ අයහපත නිසා දුක් විඳින්නට පුළුවන්. මේ කතා කරන්නේ එම දුක් විඳීම ගැන නෙමෙයි. අද දෙවන කීවීමේ පැහැදිලිව කියනවා ඔබ යහපත සිදු කොට දුක් විඳින්නේ නම් එය ක්‍රිස්තුන් වහන්සේ උදෙසා සාක්ෂි දැරීමක්. මේ උත්තාන සමයේ ස්වාමින් වහන්සේ ඔබ මා කැඳවන්නේ සාක්ෂිකරුවෙක් වෙන්න. ඒ සාක්ෂි දැරීම සඳහා උන්වහන්සේ ඔබ මා කැඳවන්නේ උන්වහන්සේගේ දහම තුල ජීවත් වන්නයි. උන්වහන්සේගේ දහම තුල ඉගැන්වීම තුල ජීවත් වෙද්දී ජීවිතය පවත්වාගෙන යද්දී දුක් විඳින්නට, සමාජයේ ප්‍රතික්ෂේප වෙන්නට, යහළු එහෙලියන් අතර ප්‍රතික්ෂේප වන්නට, එහෙම නැත්නම් ව්‍යාපාර ලෝකෙන් කොන් වෙන්නට සිදු වෙන්නට පුළුවන්. සමහර අය එහෙම කියනවා. ඔහොම බිස්නස් කරලා හරියන්නේ නැහැ. ඔහොම ජීවත් වුණොත් නම් දියුණු වෙන්න බෑ. මේ වගේ වචන අපිට ඇහෙනවා. ඒ කියන්නේ හරි ජීවිතයේ යහපත් ජීවිතයේ ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම තුළ ජීවත් වීම කියන්නේ සමහර වෙලාවට අද සමාජය තුළ වරදක් නැත්නම් අඩුපාඩුකමක් දුර්වලකමක් හැටියට දකින්. නමුත් කවුරු හරි ඔබ මා ක්‍රිස්තුන් වහන්සේට ප්‍රේම කරනවා කියලා කියනවා නම් ස්වාමින් වහන්සේට ආදරය කරනවා ක්‍රිස්තුන් වහන්සේ මගේ ස්වාමියාණෝ ලෙස පිළිගන්නවා කියලා කියනවා නම් එහි අර්ථය වෙන්නේ උන්වහන්සේගේ දහම තුල ජීවත් වීමයි. අන්න එතනදී ඔබ දුක් විඳින කෙනෙක් වෙලා නම් ප්‍රතික්ෂේපයට ලක්වුණු කෙනෙක් වෙලා නම් ධෛර්යමත් වන්න. ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් ඔබ සාක්ෂිකරුවෙක් වෙලා ඒ සාක්ෂි දැරීමටයි උන්වහන්සේ ඔබ මා කැඳවන්නේ. අන්න ඒ නිසයි අද අපි තේමාව කරගන්නේ දුක් විඳීමේ සතුට. ඒ දුක වේදනාව තුළ ක්‍රිස්තුන් වහන්සේට නැත්තම් ශුද්ධෝසභාවට සභාවේ ඉගැන්වීම් වලට සාක්ෂි දරන්නට හැකිවීම ගැන අපි සතුටු වෙන්නට ඕනි. ස්වාමින් වහන්සේ අප ගැන සතුටු වෙනවා. ඒ සතුට තුළ උන්වහන්සේගේ ආදරය, ඒ ප්‍රශ්නයට වේදනාවට එම අභියෝගයට මුහුණ දෙන්නට ශක්තිය ශුදාත්ම මර්ම ඔබට මට ලබා දෙනවා. එනම් ආදර සහෝදර සහෝදරීනි, හරි දේ කරලා බැනුම් අහනකොට, හරි විදියට ජීවත් වෙන්න ගිහිල්ලා කොන් වෙනකොට, යහපත කරන්න ගිහිල්ලා අයහපත උදා වෙන විට සතුටු වෙමු. දුක් විඳීමේ සතුටයයි ස්වාමින් වහන්සේට සාක්ෂිකරුවෙක් වීම තුළ අපි අත්විඳින සතුටයයි. එම සතුට අත්විඳින්නට ස්වාමීන් වහන්සේගේ වර්ම ශක්තිය ඉල්ලලා අපි හැමෝම එකිනෙකා වෙනුවෙන් යාඥා කරමු. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.